නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස තෙරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් උදා වූ අද දවස වාසනාවන්ත සෞභාග්‍යමත් සුබ දවසක් බවට පත් වේවා. ඔබ හැම දිනම දන්නවා ඉර පායනවා කියන කාරණාව පිළිබඳව. ඉර පායන්නට පෙර పూర్ව නිමිති පහළ වෙනවා. పూర్ව නිමිති කියන්නේ පෙර නිමිති ඉර පායන බවට. ඉරපායන බවට පහළ වෙන ප්‍රධානම පෙර නිමිත්ත තමයි අරුණෝදය කියලා කියන්නේ. අරුණ කියන්නේ මොකද්ද? ඉරපායන්න විනාඩි 20කට විතර ඉස්සෙල්ලා. ඒ කියන්නේ තව විනාඩි 10කින් විතර පස්සේ නැගෙනහිර අහස රන්වන් පාටට දිස් වෙනවා. ඒ වගේම ආකාශ සෙසු දිසා සුදු වර්ණයට හැරෙනවා. ඒ අවස්ථාවේ ආලෝකයෙන් වැඩ කැමති පක්ෂීන් එහෙම අවදි වෙලා ප්‍රීති ගීතිකා ගායනා කරනවා. ඔබට නිතර අහන්නට ලැබිලා ඇති. ඉරපායන්න විනාඩි 20කට වගේ ඉස්සෙල්ලා පක්ෂීන් අවදි වෙලා හඬ නගන ආකාරය ඒ ප්‍රීති ගීතිකා කියන්නේ. ඒ ඇයි? තව මොහොතකින් ඉර උදා වෙනවනේ කියලා සතුට ප්‍රකාශ කිරීමටයි. එහෙනම් ඔන්න ඔය අවස්ථාව තමයි අරුණෝදය කියලා කියන්නේ. ඔය අරුණ තියෙන අවස්ථාවන් අවස්ථාවේදී වලාකුළු එහෙම වැසි වලාකුළු එහෙම අධිකව නැත්තම් ගස්වල කොළ නැටි හොඳට හඳුනා ගන්න පුළුවන් තරමට ආලෝකයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඉරපායන්න පෙර නිමිත්තක් අරුණෝදය. අන්න ඒ වගේ ඔබේ ජීවිතය ධර්ම මාර්ගයට අවතීර්ණ වෙන බවට ධර්ම මාර්ගයට බැස ගන්න බවට ඔබ ධර්මයට යොමු වෙන බවට පෙර නිමිත්තක් තියෙනවා. ඒ පෙර නිමිත්තට කියනවා කල්යාණ මිත්තතා කියලා. කල්යාණ මිත්තතා කියලා කියන්නේ කල්යාණ මිත්‍රයෙක්ව ඇසුරු කරන්නට ලැබීම. කල්යාණ මිත්‍රයා බොහෝ දෙනෙක් හරියට හඳුනාගෙන නැහැ. මත්පැන් බොන අය තමන් එක් එකට මත්පැන් බොන අයව හඳුන්වන්නේ මේ තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා කියලා. දුම්පානය කරන අය තමන් එක් එකට දුම්පානය කරන කෙනාටත් කියන්නේ මෙයා තමයි මගේ හොඳම කල්යාණ මිත්‍රයා. නිතර ඕපදූප කතා කර කර ඉන්න අපේ සමහර ඇත්තෝ තමන් එක් ඕපදූප කතා කර කර ඉන්න කෙනා හඳුන්වන්නේ කල්යාණ මිත්‍රයා කියලා. එයාට මිත්‍රයා කියලා කිව්වට කමක් නැහැ. හැබැයි එයාට කල්යාණ මිත්‍රයා කියන වචනේ භාවිතා කරන්න එපා. ඇයි?
ඒ වචනේ බොහොම ගෞරවණීය වචනයක්නේ. ඔය ගෞරවණීය වචන සාමාන්‍යයට භාවිතා කළහම අර වචනේ තියෙන වටිනාකම නැති වෙලා යනවා. කල්යාණ මිත්‍රයා කියන්නේ කවුද ඇත්තටම? කල්යාණ මිත්‍රයා හඳුනා ගන්න බුදුරජාණන් වහන්සේ බොහෝම ලස්සනට පිළිවෙල කියලා දුන්න අපිට. මහා මංගල සූත්‍ර අට කතාවේ සඳහන් වෙනවා, ලෝකෙට පහළ වෙන ශ්‍රේෂ්ඨම කල්යාණ මිත්‍රයා නම් ලෞතුරා බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ ඇරුණහම ඊළඟට ඉන්න කල්යාණ මිත්‍රයා පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්. ඊළඟට ඉන්නේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම, සාරිපුත්ත, මොග්ගල්ලාන කියන අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙනම. නමුත් අපේ අවාසනාවකටද කොහෙද මේ දෙනෙත් පුරා ඒ අසිරිමත් ජීවමාන මුනිඳුන් දැක ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මේ සවන්පත් පුරා ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබුණෙත් නැහැ. දෝත පුරා ඒ සර්වඥයන් වහන්සේට, අග්‍රශ්‍රාවකයන් වහන්සේලාට අප උපස්ථාන කරගන්නට අවස්ථාව ලැබුණෙත් නැහැ. තථාගත පාසෙවනේ සිටිමින් සිත් පුරා ඒ සර්වඥයන් වහන්සේ අවබෝධ කරගෙන දේශනා කරන ධර්මය දරා ගන්න අවස්ථාව ලැබුණෙත් නැහැ. ඇත්තටම ඒක අපේ අවාසනාව. ඒ අග්‍රශ්‍රාවකයන් වහන්සේලාගේ ඇසුර අපිට ලැබුණෙත් නැහැ. එහෙනම් ඊළඟට ඉන්න කල්යාණ මිත්‍රයෝ කවුද? ඊළඟට ඉන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. බුද්ධ ශාසනයේ ස්වාමින් වහන්සේලා 80 දෙනෙක් සිටියනේ තනතුරු ලබා ගත්ත 80 මහා ශ්‍රාවකයෝ කියලා. අපේ නොලැබීම ඒ උතුමන්ගේ ඇසුර අපිට අහිමි වෙලා ගියා. ඊළඟට ඉන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලා රහතන් වහන්සේලා. ඊළඟට අනාගාමී උතුමන් වහන්සේලා. ඊට පස්සේ සකදාගාමී උතුමන් වහන්සේලා. ඊළඟට සෝතාපන්න උතුමන් වහන්සේලා. අපිට එබඳු උතුමන්ව ඇසුරු කරන්නටත් අවස්ථාව ලැබුණේ නැත. ඉතින් මාර්ගඵලලාභීන් ඇරුණහම ඊළඟට ඉන්න කල්යාණ මිත්‍රයන් වහන්සේලා කවුද? ඊළඟට ඉන්නේ සූත්‍ර විනය අභිධර්මය කියන ත්‍රිපිටකය අටුවා සහිතව ඉගෙනගත් ත්‍රිපිටක ධාරී උතුමන් වහන්සේලා. හැබැයි ශාසනය පිරිහෙනකොට ත්‍රිපිටකයම ඉගෙන ගන්න අයත් අඩු වෙනවා. ඒ ඇත්තොත් දුර්ලභ බවට පත් වෙලා යනවා. ඉතින් ත්‍රිපිටකයම ඉගෙන ගත්ත කල්යාණ මිත්‍රයෙක් හොයාගන්න ලැබුණේ නැත්නම් ඊට පස්සේ හොයාගන්න ඕනේ අඩු ගානේ පිටක දෙකක්වත් ඉගෙන ගත්ත කෙනෙක්. සූත්‍ර විනය අභිධර්ම කියන ත්‍රිපිටකයෙන් දෙකක්වත් ඉගෙන ගත්ත කෙනෙක්. ඒත් හොඳ කල්යාණ මිත්‍රයෙක්. එහෙම කෙනෙක්වත් හොයාගන්න ලැබුණේ නැත්නම් එහෙම අපේ අවාසනාවට අඩු ගානේ සූත්‍ර පිටකයවත් ඉගෙන ගත්ත කෙනෙක් තමයි ඊළඟට ඉන්න කල්යාණ මිත්‍රයා. ශාසනයේ පිරිහෙනකොට ධර්මයේ ඉගෙන ගන්නවට වඩා සම්බුද්ධ ශ්‍රාවක ගිහි පැවිදි බොහෝ දෙනෙක් බාහිර දේවල් ඉගෙන ගන්නයි වැඩි අවධානය යොමු කරන්නේ. ඒ තමයි ශාසනයේ පිරිහෙනකොට ස්වභාවය. අදටත්
ඒ ස්වභාවයට අපි පත් වෙලා ඒ වගේම පත් වෙමින් පවතිනවා. ඒ පිරිහීම අපිට දකින්නට ලැබෙනවා කිව්වොත් මම නිවැරදි. ඉතින් එක පිටකයක්වත් ඉගෙන ගත්ත කෙනෙක්, සූත්‍ර පිටකයවත් ඉගෙන ගත්ත කෙනෙක් ඔබට හමුුන්නේ නැත්නම් ඊළඟට කියලා තියෙනවා සූත්‍ර පිටකයේ කොටස් පහක් තියෙනවනේ. නිකාය පහ කියලා. දීඝ නිකාය, මජ්ඣිම නිකාය, අංගුත්තර නිකාය, සංයුත්ත නිකාය, කුද්දක නිකාය. ඔන්න ඔය නිකාය පහෙන් එකක්වත් ඉගෙන ගත්ත කෙනෙක් කල්යාණ මිත්‍රයා බවට පත් කරගන්න ඕනේ. ඒ තමයි කල්යාණ මිත්‍රයා සොයාගන්න, කල්යාණ මිත්‍රයාගේ දැනුම තීරණය කරගන්න කියලා තියෙන විස්තරය. එක නිකායක්වත් ඉගෙනගෙන නැත්තම් ඉතින් ඒ ඇත්තට කෙනෙකුට නිවන් මඟ හරියට කියලා දෙන්න, ධර්ම මාර්ගය හරියට පැහැදිලි කරලා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒ විතරක් මදි. ඒ දහම් දැනුම පැත්ත. දහම් දැනුම පැත්තට අමතරව කල්යාණ මිත්‍රයා තුළ තවත් පැති කඩක් දකින්නට ලැබෙන්න ඕනේ. ඒ මොනවද? සැබවින්ම කල්යාණ මිත්‍රයා ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕනේ. රූපයෙන් නෙමෙයි, කතාවෙන් නෙමෙයි, ගමනෙන් බිමනෙන් ඇඳුමෙන් පැළඳුමෙන් නෙමෙයි, සීලාදි ගුණධර්ම වලින් ප්‍රියමනාප කෙනෙක් වෙන්න ඕනේ. ඇත්තටම කෙනෙක් සීලවන්ත නම් සීලයට කැමැති සද්ධාවන්ත අය තුල සිල්වතුන් කෙරෙහි ලොකු ප්‍රියමනාප බවක් තියෙනවා. මොහු සීලවන්තයි, මොහු ගුණවන්තයි කියලා බොහොම ප්‍රිය සීලීව තමයි කතා බහ කරන්න පවා ඒ වගේ පින්වත් අය ගැන. ඊළඟට දේශනා කළා ගරු භාවනීයෝ කියලා වචනයක්, ලක්ෂණයක් කල්‍යාණ මිත්‍රයන්ගේ. ගරු භාවනීයෝ කියන්නේ සීලවන්ත ගුණවන්ත බව නිසාම ගෞරවයට සම්භාවනාවට ලක් වෙච්ච කෙනෙක් වෙන්න ඕනේ. සිල්වත් නම් ගුණවත් නම් කොහොමත් ගෞරව සම්භාවනාවට ලක් වෙනවා. ධනය තියෙන කෙනෙකුට අපි වැඳුම් පිදුම් කරන්නේ, වත් පිළිවෙත් කරන්නේ, යටහත් පහත් පැවතුම් දක්වන්නේ ඔහුගේ ධනයට කරන ගෞරවයක් විදිහටනේ. මිනිස්සු මුදලට ධනයට වඳින යුගයක් නෙච්චර පිරිහිලානේ. නමුත් ධනයක් නැති වුණත් සීලවන්ත ගුණවන්ත කෙනාට සත්පුරුෂයන් වැඳුම් පිදුම් කරනවා. උන්වහන්සේගෙන් තමන්ට ලැබෙන ලෞකික ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නැහැ. ඒව අපේක්ෂා නැතුවම සිල්වතුන්ට, ගුරු ගුණවතුන්ට ගෞරව සම්මාන දක්වනවා. අන්න ඒ වගේ සීලවන්ත ගුණවන්ත බව නිසාම ගෞරව සම්මානයට පාත්‍ර වූ කෙනෙක් වෙන්න ඕනි. මම තෝරගන්න, ඔබ තෝරගන්න කල්යාණ මිත්‍රයා. ඊළඟට දේශනා කළා වත්තාච. වත්තාච කියන්නේ කල්යාණ මිත්‍රයා ඉතාම යහපත් තවවාද අනුශාසනා ලබා දෙන්න ඕනි. තමන් ඇසුරු කරන අයට හොඳ අවවාද අනුශාසනා ලබා දෙන්න ඕනි. උන්වහන්සේගේ සීලවන්ත බව, ගුණවන්ත බව, ධර්මය දන්නා බව, ඒවෙන් වෙන කෙනෙකුට ප්‍රයෝජනයක් ලැබෙන්නේ ඒ උතුමන් වහන්සේ ලබා දෙන කාරුණික අවවාද අනුශාසනා නිසයි. එහෙනම් කල්යාණ මිත්‍රයා ඔබට අවවාද අනුශාසනා ලබා දෙන කෙනෙක් වෙන්න ඕනි. ඒක කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණයක්. ඊළඟට දේශනා කළා වචනක්කමෝ කියලා. වචනක්කමෝ කියන්නේ නපුරු වචන ඉවසන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. හරිම අමාරු එකක්නේ.
කෙනෙක් බනිනකොට නින්දා කරනකොට අපහාස කරන විට විවේචන ඉදිරිපත් කරනකොට අන්න යම්කිසි සීලවන්ත ගුණවන්ත ධර්මදර කෙනෙකුට අනුන්ට නිවන් මාර්ගය පෙන්වලා දෙන කෙනෙකුට ධර්ම දේශනා කරන කෙනෙකුට අනුන්ට අවවාද අනුශාසනා දෙන කෙනෙකුට තමන් විවේචනය කරන වෙලාවේදී තමන්ට නිඳා කරද්දී තමන්ට දොස් කියද්දී ඉවස ගන්න පුළුවන්කම තියෙනවා නම් තරහ ගන්න නැතුව වාද විවාද වලට පැටලෙන්නේ නැතුව එකට එක කරන්න යන්නේ නැතුව එකට එක කියන්න යන්නේ නැතුව ඉවසන්න පුළුවන් නම් ඒක තමයි ශ්‍රේෂ්ඨම ගුණය. ඒකෙන්මනේ පිළිබිඹු වෙන්නේ මොහු තුල ධර්මය තියෙනවා කියලා. හැම කෙනෙකුටම 100%ක් ඉවසන්න බෑ. එහෙම ඉවසන්න අනාගාමී ඵලයටවත් පත් වෙන්න ඕනි. මේ කතා කරන මමත් හිමිදිරි උදෑසන මේ වහගෙන ඉන්න ඔබත් අනාගාමී ඵලයට පත් වෙලා නැහැ. ඒ වුණාට අපි තුල මේ ಗುಣධර්ම සෑහෙන දුරකට ඇති කර ගන්න ඕනි ඉවසීම. ඔබට උනත් පුළුවන් නම් gedara දරුණු වචන ඉවසන කෙනෙක් වෙන්න. දරුණු වචන කිව්වේ බොහොම දරුණු ලෙස කියන ලද පිහියෙන් අණිනවා වගේ උල් පිහියෙන් කඩු කිනිසි වලින් කොටනවා වගේ දරුණු වාක් ප්‍රහාර ඒ වගේම නොසිතූ මොහොතක කියන වචන සමහරලාට උදේ ගමනක් යන්න ලැහැත් වෙන ඒ වෙලාවේ බනිනවා කවුරු හරි කණ්ඩල හැත්ති වෙන වෙලාවේදී බනිනවා. නිදා ගන්න හදනකොට බනිනවා. අන්න ඒ වගේ අවස්ථාවල ලැබෙන මේ නොසිතූ මොහතක ලැබෙන මේ වාක් ප්‍රහාර ඉවස ගන්න පුළුවන් නම් ඒ තමයි කල්යාණ මිත්‍රයාගේ හොඳම ලක්ෂණය. ඊළඟට දේශනා කළා ගම්බීරංච කතං කත්තා. කල්යාණ මිත්‍රයා නිතරම ගැඹුරු දේවල් කියලා දෙන්න ඕනේ. අද කාලේ වෙනකොට ගොඩක් ඇත්තෝ ගැඹුරු දේවල් වලට කැමැතිමනේ. බණකට ආරාධනා කරනකොටත් කියනවා අනේ ස්වාමීන් වහන්ස සාමාන්‍යයෙන් ඉන්නේ ගැඹුරු දෙයක් එහෙම කියන්නේ අපිට නම් තේරෙනවා ඒත් අහන අයට තේරෙන්නේ නැහෙනි. අහන අය නෙමෙයි ඒ උනාට කියන්නේ. ආරාධනා කරන කෙනාමයි. ඇයි? එයත් කැමති නැහැ ගැඹුරු දෙයට. ඒ වගේම සමහර දේශනාවලට ගියාට පස්සෙත් කියනවා අනේ ස්වාමීන් වහන්සේ ගැඹුරු එකක් එහෙම කියන්න එපා. මිනිස්සු ගැඹුරු දේවල් වලට එච්චර කැමැත්තක් නැහැ කියලා පේනවා. හැබැයි ඇත්ත හොඳට මතකේ තියාගන්න ඕනි අතීතෙත් බුදුරජාණන් වහන්සේ හමු වෙච්ච මොහොතෙත් ගැඹුරු දේවල් වලට අකමැති වුණා. ගැඹුරු ධර්මය ප්‍රතික්ෂේප කළා. සරල දේවල් වලට ලොකු ආසාවක් තිබුණා. ඒ සරල දේවල්ම සැනසීමෙන් නැලවීමෙන් බින්දීමෙන් අහගෙන හිටියා. හැබැයි අපිට ගැඹුරු ධර්මය අවබෝධ කරන්න ගැඹුරු ප්‍රඥාවක් ලැබුණේ නැහැ. දැනුත් ගැඹුරු ධර්මයට අකමැති වුණොත් දැනුත් ගැඹුරකට යන්න බැරි වෙනවා. අනාගතෙත් යන්න බැරි වෙනවා. අන්න ඒක නිසා ගැඹුරු ධර්මයට කැමැත්ත උපතින් එන්නේ නැහැ, ඥානවලින් එන්නේ නැහැ, ලේවලින් එන්නේ නැහැ, පරපුරෙන් එන්නේ. ඒක බලෙන් කාවද්දන්න ඕනි ජීවිතයට ගැඹුරු ධර්මය අහන්න තියෙන කැමැත්ත. අන්න එනම් කල්යාණ මිත්‍රයා ගැඹුරු දහම් කතා කියා දෙන කෙනෙක් වෙන්න ඕනි. ඊළඟට දේශනා කළා නොචට්ඨානේ නියෝජයේ. නොචට්ඨානේ නියෝජයේ කියන්නේ අපිව අස්ථානයෙහි නොයොදවන කෙනෙක් වෙන්න ඕනි. අස්ථානය කිව්වේ වැරදි දේවල් වල, නරක දේවල් වල, හොරකමක, දුරාචාරයක, ප්‍රාණඝාතයක, මත්පැන් පානයක, ඔය වගේ වැරදි දේවල් තියෙනවනේ, නරක දේවල් තියෙනවනේ, ඒවට අපි යොමු කරවනවා නම් ඒ කල්යාණ මිත්‍රයා නෙමෙයි. එයා අපාය සහායක. අපාය සහායක කිව්වේ අපායට යන්න උදව් කරන කෙනා කියලා තමයි එයාට කියන්නේ.
අපාය සහායක මිත්‍රයන් නම් හලාහල විස දුරු කරනවා වගේ දුරු කළ යුතුමයි. ඉතා දරුණු සර්පයෙක් දැක මගහරින්නාසේ මගහැරිය යුතුමයි. තමන්ගේ ජීවිතයට ආස කරන කෙනෙක් ජීවිතයට විපත් වෙනකොට දුරු කරනවා වගේ අපාය සහායක මිත්‍රයා දුරින්ම දුරු කළා දැමිය යුතුමයි. අන කල්යාණ මිත්‍රයා අපි වරදෙහි යොදවන්නේ නැහැ. කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරන්න ගත්තොත් ඔබ හිමිදිරි උදෑසන අවදි වෙලා සර්වඥයන් වහන්සේට පෑන් පූජ කරන්න පුරුදු වෙයි කල්යාණ මිත්‍ර ඇසුර නිසා. ඒ වගේම ඔබ මල් පහන් පූජ කරන්න පුරුදු වෙයි කල්යාණ මිත්‍ර ඇසුර නිසා. ඔබ පංචශීලය සමාදන් වෙන්න පුරුදු වෙනවා. ඔබ බුද්ධ වන්දනා කරන්න පුරුදු වෙනවා. ඒ වගේම ඔබ ආදරණීය අම්මට තාත්තට ආදරෙන් ගෞරවයෙන් සලකන කෙනෙක් වෙනවා කල්යාණ මිත්‍ර ඇසුරට ආවහම. ඔබ ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් වෙනවා කල්යාණ මිත්‍ර ඇසුරට ආවහම. පංචශීලය සමාදන් වෙන, ඒ වගේම පුළුවන් දවසටවත් පොයට සිල් ගන්න හොඳ කෙනෙක් වෙනවා. ඉතින් කල්යාණ මිත්‍ර ඇසුරෙන් මුළු ජීවිතයම වාසනාවන්ත කරගන්න, සැප බහුල කරගන්න කියලා ආරාධනා කරනවා. ඔබ හැම දිනාට මුතුම් තෙරුවන් සරණ ලැබේවා.